අයිබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සුපුරුදු පරිදි එක්වන්නේ ස්පෝර්ට්ස් පැවිලියන් විත් ධනුෂ්ක රවින්ද වැඩසටහනත් සමග. ඉතින් අද අප කතා බහ කරන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන. ඉතින් ක්‍රිකට් ගැන කතා කරන්නට අද කැඳවාගෙන ආව අපේ සුවිශේෂී චරිතයක් ඔව් තමයි 1996 ලෝක ශූර කණ්ඩායමේ සමාජිකයෙක්. ඒ වගේම තමයි වර්තමානයේ අලුත් තනතුරකට උපත් වෙන ඔව් තමයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ वर्तमान प्रधान पूनुकारवर हशान तिलक रत्न महता आईबोन किल पिलिगन्न ओब आईबोन तनुष्क दंग में नव तनतुरे वेड बारगिन द नत्त मुनोद मी दाव सिल करन ओ तनुष्क लंगदी वेड बार गत्ता बार अरगिन अपी मीटिंग्स कीप या पैवत्तु अभी बालानने कोहमद पूर्णिम काट्टी पुलवंतर एकमंट पटांगानने के लिए मुकद अंतिम वन डे का गपी गहलती कांता क्रिकेट ददास दहनमी एक किट्टुनो मे अक्टोबर मसे मे अंतर्जातिक मे तरंग क्रीडा क्रीडा कर दिखा तीन गैटो की पलवीन गैटो दमाई मे मे दर्वाण कोहमदापि मे वैक्सीन कर वैक्सीन का ताम लबादी मे मस अंतिम क्रिकेट आयते धनवाद करा वैक्सीन सीलू दिनाटम लबा दिन मिचर कल गे कांता क्रिकेट कंडम मुखर नहीं मंगीता ने एलोकेशन एक तिब्बा एक टीका कल गया देंग अपेट सौख्य माता सेला श्रीला क्रिकेट आयते इन्हें डॉक्टर साथ खता के लिए अपेट मे मस अंतिम अपेट साहति क्या लबा दूना मे कांता वन सीलू दिनाटम එන්නත ලබා දෙනවා කියලා. ඉතින් එන්නත ලබා දුන්න ගමන් අයි බලන්නේ කොහමද මේ කොවිඩ් මේ ගයිඩ්ලයින්ස් වලට අනුකූලව කොහමද අපි ඉක්මනින්ම පුරුදුම කටයුතු පවත්වන්නේ කියලා. මොකද ICC අපිට තියෙන ප්‍රධානම ඉලක්කය තමයි ICC අපිට ක්වොලිෆයි රවුන්ඩ් එක ගහන්න වෙනවා. ඉතින් ඒකට අපි පුරුදු ඉක්මනටම පුරුදුම කටයුතු පටන් ගන්න ඕනේ. මොකද ICC ටූර්නමන්ට්ස් කල් දාන්නේ නැහැ, පෝස්ට්පෝන් වෙන්නේ නැහැ. ඉතින් ඒකට අපි ඒ ඉලක්ක වලට යා යුතුයි. අපි කොහොමාරි ඉක්මනටම මේ එන්නතින් පස්සේ පුහුණුවම කටයුතු පටන් ගන්න තමයි අපි අදහස. දැන් අපි දන්නවා ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවන් කීප දෙනෙකුත් ඉන්නවා අපේ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ. දැන් මේ ඇත් එක්ක සාකච්ඡා කරාද ඔබේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔබ මොකද කරන්න යන වැඩපිළිවෙල ඉදිරියේදී? ඔව් දනුෂ්ක අපි මම සාකච්ඡා කරා සියලුම කාන්තාවන් එක්ක මේ මේ ඉරිදත් අපි සාකච්ඡා කරා සූම් තාක්ෂණය ඔස්සේ. අපි ඇත්තටම අපේ කාන්තාවන් දිහා බලනකොට කාන්තාවන්ගේ දක්ෂකම් දිහා බලනකොට ඒගොල්ලෝ හරිම ටැලන්ටඩ් හරිම ස්කිල් ඒගොල්ලන්ගේ ඒ ගැන අපිට සැකයක් තියාගන්න හොඳ නැහැ. නමුත් අපිට ඒ අපේ රටට අපේ අනන්‍යතාවය අපේ ක්‍රීඩාවේ අනන්‍යතාවය තමයි අපිට ආරක්ෂා කරගති උත්තේ. ඒ කියන්නේ අපේ කලාපය අපිට ළඟින් ඉන්නේ අපිට ඉන්දියාව තමයි ඒ ප්‍රබල කණ්ඩායමක් හැටියට. දැන් අපි කල්පනා කරලා බැලුවා අපි කොහොමද මේ ඉන්දියානු මොඩල් එකට හා සම ඒහා සමාන මොඩල් එකක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කාන්තාවන්ට මොඩල් එකක් හදන්න තමයි අපි දැන් ඉස්සෙල්ලම බලාපොරොත්තු වෙන්නේ. මොකද කාන්තාවන් දක්ෂයි. net එකට ගියහම බැට් කරන්න පුළුවන්, බෝල් කරන්න පුළුවන්. නමුත් ඒකම මදි තරගාවලිය ජයග්‍රහණය කරන්න, තරගයක් ජයග්‍රහණය කරන්න. ඉතින් අපිට බලන්න ඕනේ තරගයක් දිහා බලලා කොහොමද අපේ ක්‍රීඩකයන්ව හරියට ප්‍රයෝජනෙට ගනිමින් මේ ශ්‍රී ලංකාවට උචිතව මොඩල් එක හරහා තරගාවලිය ජයග්‍රහණය කරන්න. අපිට ලොකු අභියෝගයක්. නමුත් කාන්තාවන්ගේ දක්ෂකම සහ ඒගොල්ලන්ගේ තියෙන කැපවීම සහ උනන්දුව මත අපිට මං හිතනවා අපි හරි විදිහට පුහුණුවෙන් කටයුතු කරගෙන ගියොත් අපේ ගමන සාර්ථකව අපට යන්න පුළුවන් කියලා. දැන් මම විශ්වාස කරන ඔබ පූර්ව සැලසුමක් නැත්තම් පූර්ව අධ්‍යයනයක් කරලා ඇති කියලා මේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන්. මොකක්ද අපිට පෞගේ කාලේ වැරදිලා තිබුණු තැන් ඔබ හිතන විදිහට කාන්තා ක්‍රිකට් වල? වැරදිලා කියන්නේ අපි ළඟදී ලොකු සාකච්ඡාවක් පැවැත්වුවා බ්‍රේන් සෙන්ටර් එකේ. අපි බැලුවා කාන්තාවන්ගේ स्टैटिस्टिक्स अरगेन कोहम देगोल क्रीडा कर लीन के हेब अपट बालनकोट अपट तेरे तेरे दया तमें कांतावान दक्षकम अड़पाड़वाक्न
दक्ष इन्नोट चमरी वाके तब दक्ष कीपदने कभी इन्नो ये वाक्य सिस्टम में कुदर जानो श्रीलंका क्रिकेट आया तीन लबादेन पुलों उपरी में दायक लबादेन इतकोट आपट क्रीडको गोडन गेम मे डेवलपमेंट की तमें आप हूंगा आड़ दें आप ट्रायंगल लेगा मैं ट्रायंगल लेके उड़मती है एक्सिक्यूशन अनित पत्ती है प्रैक्टिस अनित को लर्निंग की मैं लर्निंग की प्लेयर डेवलपमेंट लर्निंग कैटगरी बैठे एक आप हूंगा आड़ आप खंडाम कैटेट आप कुहमद जायग्रहण करें खातेक जायग्रहण करें तरंग बलला जायग्रहण करें कलियुत प्लेयर्स आप गाव इन्नवाद इतकोट ये गोल्ला प्रोजेंट गाँव कुहमद की इतकोट दंग उदाहरण माम की अना दंग आप अनुहय वर्ल्ड कप के अनुहय वर्ल्ड कप के अनुकोट अनुष्का अभी अपट तिब्बे फॉर्मेट तिब्बे पलिनी ओवर पहालो पलिनी ओवर पहालो तुंदने के इन पुलवा पहाल दासी पनहाट इन पुलवा इन फॉर्मेट के दासी पनहाट पस्तने एलि इन पुलवा इतकोट अपी बेलवा कोहमद मे फॉर्मेट दें अपे प्रोजन गाँव वासी गाँव इतकोट ओपन क्रिकेट हिट एक बट मत के अति ना चंदी खातुर सिंह रोशान महाना इत रोशान महाना ये वेला अभी रोशान महाना मेद मेद पलट गए अभी सनज जयसूर कलवितर ओपन कर मेवा श्रीला लोके क्रिकेट वाले तीन डिमांड्स वोलट अपे क्रिकेट क्रीडा हडगस हडगस गुणी अपे वासी इतकोट मे कांता क्रिकेट उत्तेमा अभी कांतावन एक्लोस्तने कल तरंग मे युमक मे वर्ल्ड क्रिकेट की तीन डिमांड अपे क्रीडको हेडगस्त कू थिंक ये सदा ये फॉर्मेट अभी वन टू एक्ल दहावन तीन फॉर्मेट एक्ल हतलियावेन के हतलिय से पन्हावेन मे फॉर्मेट वाल तीन वासी अभी गण नोन तरंगे तीन कुटस निशियाकार अवबोधकन क्रीडाकर हर हर मे तरंगे तीन निशी को निशियाकार मे कोटास मे वासी क्रीडाकर विदरम मदि वासी अभी लागू अभी क्रीडक हर 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 विद योदल इतनी मे देवा तम अभी कथा करें उबकी मे अभी तवमत मे अलुत क्रिकेट अवनत विला नयकीन कदब मे कि अतटम एगन अभी कनगा किए अपे क्रीडावे इसहट अन्न विशेष अपे इंदिया मुनाद करें इंदियावे तीन मॉडल मुखाद अपने लगम तीन बलागन पूरा इंदिया कुहमद संयुक्त टेस्ट तरंग क्रीडा कर अपेट पेना इंदिया को दूरा तम क्रीडा गुंडगी दिख रहा अपे कांता क्रीडा अपे कांता मेट इसल इंदिया पराजय कल तीन की पता इतना आप कलापे दक्ष खंडाय खब अवसन अवसना अवसनावंत्री अंतिम और पहाय हत हो अट वेनको क्रीडा संपूर्ण पल गीलती है इतना दक्षता भी वितरा जग्रहण मदि ये सद अवश्य पुर्द पुहनवी इतकोट ये तीन वर्ल्ड क्रिकेट के तीन डिमांड उपाय मार्ग वरीन तम आप खंडा गोडनाइ मत हितना यार दत्त दिया बनकोट आप हूंगा ये देवाल वलट अपे हित युमकल तिबुनी न्याय के लिए ये सदा तम विशेष बेडपिले वाली हदन आप खानतावंट तमंगे अन्यता वन श्रीलंका भी मॉडल का मेदवासल आप हदमीन पावती दंग आप दानो मे मैथ कदी चमर अतपत्ट लुको अवस्था वक्ल तीन बिग बैश लीगे नैवत वाता वक् नियोजन कर नटे वगे द शशिकला श्रीवर्धन कलिंगिटिया समुगत क्रीडा भी द मे वगे कौद ऐडेंटिफाई कल तीन श्रीलंका भी अनागते लुकु आयोजन बावट पत्न कांता क्रिकेट क्रीडिका वन ओ की पदने क्वीन धनुष्क ये दक्ष दक्ष पीतिकारो पंद्यवान की पदने क्वीन विशेष मेवेन को अपे श्रीलंका सांचेते सह अपे इमर्जिंग सांचेते तोरलतीन सिलेक्टर्स ला मेके मे मे संचित वल मम पूनकर हटियट अभी एक् पेज की मम सह पूनकर पूनकर वगे सिलेक्शन कमिटी अभी अभी अतर संबंध अन्ोन संबंधता तीन नोने अवबोध तीन नोने थिंग एक अभी मे लंगदीत साकाच बट की एगोलो दानो अभी हितने विधि अभी मुनाद अभी खरा बलापुर थिंग दक्ष क्रीडक इन
ඇත්තටම ඒගොල්ලන්ට නිසි විදිහට පුහුණු වීම කටයුතු කළා මේ ලෝකේ තියෙන අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඩිමාන්ඩ්ස් වලට ක්‍රීඩා කරගන්න එක තමයි ඒගොල්ලන්ට කොන්ෆිඩන්ස් විශේෂයෙන් මේ කාන්තාව මේ මේ ක්‍රීඩක වෙන්න හුඟක් ඈත ඈත ගම් වලින් ඉතින් උට මෙහෙ එනකොට සමහර වෙලාවට ඒගොල්ලන්ට සමහරට ඒගොල්ලෝ ඒගොල්ලෝ වෙන්න පුළුවන් එකම සෝල් මේ බ්‍රෙඩ් විනර් එයා තමයි එකම මේ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන් එතකොට ඒගොල්ලන්ට නොයෙකුත් ආර්ථික ප්‍රශ්න තියෙනවා मेवा अंदुनगेन विशेष आदरिया करुणा मे हेमदयाक मतगन एकोल्लांटे कॉन्फिडेंस दें मेदटे गिहिल तमंट पुलवांग तमंगे दक्षकम एलिट अरगेन क्रीडाकर दी कथावाक्रमीटे मे कांता क्रिकेट अनागते पिलिबंद दब कली तन तुतम मे ईर दक्षता एक पितिकर पूनकर तम कटयद करे दमे अलू අද්දකී මක්තමයි මේක අභියෝගයක් මේ අභියෝගයක් තනුෂ්කේදී අභියෝග වලට මුහුණ දෙන්න තමයි කෝචස්ලා ඉන්නේ විශේෂයෙන් මේ වෙනකොට ටිකක් පල්ලෑ මට්ටමින් තියෙන්නේ ක්‍රීඩාව නමුත් රාජයේ තමයි ජයග්‍රහණයේ ආරම්භය තියෙන්නේ ඉතින් මම විශ්වාස කරනවා අභියෝගයක් හැබැයි අපි හරි හැටි මේ ක්‍රීඩාව තේරුම් අරගෙන ඒකට උපක්‍රම යොදාගත්තොත් අපිට ජයග්‍රහණ ලබා ගන්න අමාරු වෙන එකක් නැහැ කියලා. දැන් මේ වසර දෙකක ජාත්‍යන්තර තරඟ පිපාසයක් නැත්තම් නියඬියාවක් තමයි කාන්තා ක්‍රිකට් කණ්ඩායමන තිබෙන්නේ. මේ ක්‍රිකට් නියඬියාව නතර වෙන්නේ කොතනින්ද දැන් ඊළඟ තරඟ සංචාරය මොකක්ද කාන්තා ක්‍රිකට් කණ්ඩායම අපිට තියෙනවා වර්ල්ඩ් කප් ක්වොලිෆයර්ස් ගන්න. හැබැයි මේ වෙනකොට මම ඒකයි කිව්වේ මේ කාන්තාවන්ගේ මේ මේ උනන්දුව සහ කැපවීම ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා මම හිතන්නේ එහෙම අපේ අපේ මේ පිරිමි කණ්ඩායම තියෙනවා කියලා මොකද මම දකිනවා ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා අපේ ගෲප්ස් තියෙනවා හදලා ඒවයි ඒක අප්ලෝඩ් කරනවා තමන්ගේ ව්‍යායාම තමන්ගේ බැටින් ඩ්‍රිල්ස් බෝලින් ඩ්‍රිල්ස් ඒ හැම දෙයක්ම බොහොම උනන්දුවෙන් කරන කට්ටියක් ඉතින් එහෙම කට්ටියකට එක්ක අපි හරියට පුහුණුම් කටයුතු වල නිරත වුණොත් ඒගොල්ලන්ට කොන්ෆිඩන්ස් එක ලබා දීලා ආදරේ විශ්වාසය කරුණාව කියන දේ ලබා දුන්නොත් අපිට තියෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන සිහින සබෑ කරන්න අපි උදව් වෙන එක. ඒක තමයි හැම කෙනාම බලාපොරොත්තු වෙන්නේ. ඒ සිහින යථාර්ථයක් කරන්න තමයි අපි ඉන්නේ. ඉතින් අපි මහන්සිලා වැඩ කරොත් මම හිතනවා අපිට නැති වී ගිය අභිමානය නැවත ලබා ගන්න පුළුවන් කියලා. මොකක්ද පුහුණු කර ප්‍රධාන පුහුණු කර විදියට ඔබගේ මට ඕන වෙලා මට අවශ්‍යතාවය තමයි මේ කලාපේ තුල අපි ජයග්‍රහණ ලබා ගන්න. කලාපේ තියෙන ඉන්දියාව, පකිස්තානය සහ බංග්ලාදේශය අපි පරාජය කළ යුතුයි. එතනින් එහාට කොච්චර කාලයක් යයිද මේ සඳහා? මං හිතනවා අපිට මාස 6ක් ඇතුළත මාස 6ක් 8ක් ඇතුළත අපිට අපේ ඉලක්ක වලට යන්න පුළුවන්. මොකද චමරි තමයි දක්ෂ ක්‍රීඩිකාවක්, ලෝකයේම විශ්වාසය දිනාගත්ත ගෞරවයට පාත්‍ර වෙත ක්‍රීඩිකාවක්. එවගේම මේ එහා සමානව ක්‍රීඩිකයන් ක්‍රීඩිකාවන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කොහොම හරි එයාටත් මේ පිටරටට ඇරලා ඒගොල්ලන්ගේ අවශ්‍ය මේ මේ කොන්ෆිඩන්ස් එක සහ මේ පළපුරුද්ද ලබා දෙන්න. දැන් අපි දන්නවා මේ පාසල් මට්ටමේ වැඩපිළිවෙලක් යම් වැඩපිළිවෙලක් දියත් වෙලා තිබෙනවා. ඒ අතරින් හඳුනාගත්තු විශේෂ ක්‍රීඩිකාවෝ ඉන්නවද? අනාගතේ අපිට ජාතික කණ්ඩායම දකින්න පුළුවන්. ඔව් මම ඉස්සලා කිව්වාගේ ධනුෂ්ක මේ අද මේ පාසල් මට්ටමේ ක්‍රීඩිකයන් සොයා ගැනීම යම් කිසි වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ආයතනය එකතු වෙලා ඒකාබද්ධව කරගෙන යනවා. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය. ඉතින් ඒ සඳහා මම දන්නවා අපසාරි සෑහෙන මේ දායකත්ව ලබා දෙනවා මේ ලංකාවේ ඉන්න ලංකාවේ තියෙන හැම ක්‍රීඩිකාවන්ටම ඒ අවස්ථාව ලබා දෙන විශාල කාර්යභාරයක් කරනවා. ඒ කියන්නේ ඔබටත් පොඩි පෙරහැරුවක් ලැබුණා නේද පෞගේ කාලේ? ඔබත් මම දැක්ක සමාජ මාධ්‍යවල ඉන්නවා මේ රටවටේ ගිහිල්ලා මේ කාන්තා ක්‍රිකට් වල මේකත් ලොකු දායකත්වයක් වේවි මං හිතන්නේ ඔබට. ඔව් ඇත්තටම ඔව් කාර්යභාරය කරන්න. ඇත්තටම මොකද මම මේ ලංකාවේ අස්සක් මුල්ලක් නැහැර අපසාරිත් එක මම ගිහිල්ලා තියෙනවා මම දැකලා තියෙනවා. ඒ පාසල්වල තියෙන උනන්දුව කැපවීම ඒ ක්‍රීඩකයන් මේ ක්‍රීඩිකාවන් මේ 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 ජාතික මට්ටමට ගේන ඒ වගේම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශාල දායකත්වයක් ලබා දෙනවා ඒ අවශ්‍ය
උපකරණ ලබා දීලා ඒක ක්‍රීඩිකාවන්ට ඉස්සරහට එන්න. ඉතින් මේ වෙලාවේ අපිට ඉතාම සුබවාදීව හිතන්න පුළුවන් විශේෂයෙන් අවුරුදු 15 අවුරුදු 15 වැනි ක්‍රීඩිකාවනුත් අද මේ ඉමර්ජින් කණ්ඩායම තුල ඉන්නවා. ඉතින් විශේෂයෙන් මේ එහෙම ටැලන්ට් එකක් එහෙම ස්කිල් එකක් මේ දරුවන්ට තියෙනවා. ඉතින් අපි අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ කැපුවෙම උනන්දුව ඉදිරියටත් පවත්වාගෙන යන්න. ඒ අවශ්‍ය බඩු ලබා දීලා උපකරණ ලබා දීලා මේ හුඟක් අඩු ආදායම් ලාභී පැත්තත් පැතිවල තමයි මේ දරුවෝ ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ආර්ථිකය ගොඩනගනවා වගේම මේ පාසල් වලට අවශ්‍ය ඒ උපකරණ ලබා දීලා මේ ක්‍රීඩාව ගොඩනගන්න අපිට පුළුවන් නම් මේ ක්‍රීඩාව දිගටම ඉතාමත් හොඳ මට්ටමකට ගේන්න අපිට පුළුවන් වෙයි. දැන් අපි දන්නවා ඔබත් අනුවය ලෝක ශූර කණ්ඩායමේ සමාජිකයෙක්. දැන් ඉන්න අනතුරුව තමයි ගොඩක් වෙලාවට ලංකාවේ මේ ක්‍රිකට් වල වෘත්තිමය භාවය පිළිබඳ කාරණාව ඉදිරියට එන්නේ. දැන් මේ කාන්තා ක්‍රිකට් ගත්තම ගොඩක් වෘත්තිමය භාවයේ පැත්තෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ගොඩක් අඩුයි. මේ තත්ත්වය ඇති කරන්න ඔබ මොන වගේ සැලසුමක්ද දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. කාන්තාව දැන් මේ වෙනකොට කාන්තාවන් සංචිත ගත කරලා තියෙනවා අපේ නැෂනල් ටීම් එක සහ ඉමර්ජින් ටීම් එක. මේ අයට මාසික වේතනයක් ලබා දෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ. ඒ එක්කම ඒගොල්ලෝගේ දක්ෂතාවය අතුල දැන් අද ත්‍රිවිධ හමුදාව ඒගොල්ලන්ව අරගෙන රැකියාවල එතන නිරත වෙනවා. ඉතින් තමන්ගේ දක්ෂකම් ජාත්‍යන්තර මට්ටමින් ගොඩනගෙනකොට ගිල පර්ෆෝම් කළා ඒ තමන්ට එතන තමන්ගේ ඩෙන්ටිටි එක ගොඩනගෙනකොට නිතරම ඒ ලැබෙන මේ වේතනවල ඉස්සරහට වැඩි වේවි. මොකද අපි ක්‍රිකට් ගහනකොටත් ඒ පටන් ගන්නකොටත් අපිට ලෝකේ ජය ගන්න එනකොට තමයි අපේ ඩිමාන්ඩ්ස් වැඩි වෙලා ඒ වේතන වැඩි උනේ ධනුෂ්ක. එතකොට ප්ලේයර්ස්ගේටත් තියෙනවා යම්කිසි රෙස්පොන්සිබිලිටි එකක් ලංකාවෙන් නම් ක්‍රීඩා කරනකොට ඒ ක්‍රීඩාව ජයග්‍රහණය කරගෙන යනකොට තමන්ගේ ආර්ථික මට්ටමත් එහා සමානම ගොඩනගා ගන්න තමන්ට පුළුවන්. ඉතින් ඒක තමන්ගේ හැකියාව දක්ෂකම සහ කැපවීම උඩ තමයි ඒක හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් දැන් අද වෙනකොට යම්කිසි මට්ටමක මේ ක්‍රීඩිකාවන් ඉන්නවා. ඉදිරියේදී ඒක දක්ෂතාවය කරන අයුරින් තමයි අපිට ඒගොල්ලන්ගේ ඉතුරු වැඩ කටයුතු වලට සහයෝගය දක්වන්න පුළුවන්. කාන්තා ක්‍රිකට් වලින් සාමාන්‍යයෙන් අපි පොඩ්ඩක් පැත්තකට වෙලා අපි ඉදිරියේදී තව දුරටත් කතා කරා කරන්න බලාපොරොත්තු. ද ඔබ තමයි මේ LPL තරඟාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර. ඒ තනතුර ඉවත් වෙලා දින්නේ නැත්නම් ඒ තනතුරේ තව දුරටත් කටයුතු කරනවද? තාම නෑ, තාම මේ කණ්ඩායම තුලම ඉන්නවා. ඉතාමත් වටිනා වූ ටූර්නමන්ට් එකක් තමයි අපි ගිය අවුරුද්දේ අපි ක්‍රීඩා කරේ. ඉතින් මම හිතනවා ඒකෙන් විශාල ක්‍රීඩකයෙක් විශාල පිරිසකට අද ජාතික කණ්ඩායමට එන්න අවස්ථාව ලැබුණා. ඉතින් මම හිතනවා ඒ ලැබිච්ච නොලෙජ් එක විශේෂයෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කළා, තමන්ගේ ඩිසින්ඩුම එකලුත් එක්ක ෂෙයා කළා. මං හිතන්නේ කෝචස්ලාට හුඟක් කෝච් කරන දෙයක් නැහැ. එහෙම වුණාම තමන්ගේ දැනුම බෙදා හදා ගැනීම තුළ තමන්ට මේ ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ගෙනියා ගන්න තමන්ට දැනුම ලබා දෙනවා. ඉතින් මං හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත්ත හොඳ පියවරක්. පළවෙනි අදියර මේ LPL එක, දෙවෙනි අදියරත් මේ ජූලි මාසේ පවත්වනවා. ඉතින් මං හිතනවා හොඳ කණ්ඩායමක් හොඳ කම්පිටිෂන් එකක් තියේ කියලා මේ කණ්ඩායම තුළ දෙවෙනි අදියරේ තිබ්බට වැඩිය මං හිතන්නේ විශාල පිරිසක් ඔබත් දායක වෙන්න සූදානම් ඉන්නවා. ඔව්, ඇත්තටම මේ මං තාම කණ්ඩායමේ පුහුණුකරුවෙක් වැඩ කරනවා. ඉදිරියට මං හිතනවා මේ 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 තරඟාවලිය ඉදිරියට පාත්තන් යනකොට අපිට බලා ගන්න පුළුවන් අපේ ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ තියෙන ක්‍රීඩාව කොච්චර උඩට ගොඩනැගේද කියන එක. දැන් අපි LPL ගැන කතා කරා. දැන් ඔය කාලේ පෞගේ කාලේ කතාවක් තිබුණා මේ කාන්තා ක්‍රිකට් වලටත් මේ LPL මට්ටමේ තරඟාවලියක් එන්නට සූදානමින් තිබෙනවා කියලා සාකච්ඡා මට්ටමින් තිබුණා. ඒක නමුත් දැන් යට ගිහිල්ලා තින්නේ. ඔබ ප්‍රධාන පුහුණුකරු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නැවත වරක් ඒ ටූර්නමන්ට් එක උඩවිල්ල තියෙන්නේ යට ගියේ. ඉතින්
මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ක ඒගොල්ලෝ සාකච්ඡා මට්ටමක් මට්ටමින් මේක මේක කතා කරමින් යනවා. අපි බලාපොරොත්තු වෙනවා මේක යථාර්ථයක් බවට පත් වෙයි කියලා. එහෙම වුණොත් අපේ මේ ක්‍රීඩකයන්ගේ මේ ක්‍රීඩිකාවන්ට හොඳ හොඳ ආර්ථික මට්ටම් තත්ත්වයක් ඇති වෙනා වගේම විශේෂයෙන් පිට රටෙන් වලින් එන ඇවිල්ලා ක්‍රීඩා කරන ඒ ක්‍රීඩිකාවන් එක්ක කතා බහ කරලා ඒගොල්ලන්ගේ ක්‍රීඩාව ගොඩනගා ගන්න අත්දැකීම් හුවමාරු කරගන්න විශාල පිටුවහලක් වෙයි මේ වගේ තරගාවලිය පවත් ගන්න පුළුවන් වුණොත් අපිට ඉස්සරහ දැනට කණ්ඩායම් කීයක් වගේ යොදා ගන්න සූදානමක් තියෙනවද තාම මේ ගැන මට හරි දැනුමක් නැහැ හැබැයි මම හිතනවා කණ්ඩායම් හතරක් ක්‍රීඩා කරන්න තමයි ඒගොල්ලන්ගේ සූදානම. කොයි කාලේ වගේද නිකන් අදහසක් තිබේ? ඒගොල්ලෝ සමහර වෙලාවට LPL එක ඉවර වෙච්ච ගමන් එක පටන් ගන්න තමයි සූදානම තියෙන්නේ. සමහර රට LPL එකත් එක්ක නම් පටන් ගන්න වෙලාවක් නැහැ. දැන් කොහොමත් ඒක ඒක දින වකබවණු ලෑස්ති වෙලා තියෙන්නේ. සමහර වෙලාවට සැප්තැම්බර් ඔක්තෝබර් මාසෙ වෙනකොට අපිට ඒක පටන් ගන්න පුළුවන් වෙයි. දැන් ඔබ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මොන වගේ ක්‍රීඩකයන් ගැනද ඔබේ කණ්ඩායමට ඔබ ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉලක්ක කරගෙන ඉන්නේ? විශේෂයෙන් ඔබේ කණ්ඩායමේ නායකයා මං හිතන්නේ වෙන කණ්ඩායමක ඔව් අපේ ඇත්තටම ගිය තරගාවලිය දිහා බලනකොට අපිට තිබ්බ ලොකුම අඩුපාඩු තමයි අපේ ෆීල්ඩින් පාර්ට් එක හුඟක් පල්ලෙහාන් අපි තිබුණේ. ඉතින් ඒ සඳහා අපි නැවත වරක් අපි කල්පනා කරලා බලන්න ඕනේ කවුද අපි ලංකාවට අපි කණ්ඩායම ක්‍රීඩා කරන ජාත්‍යන්තර ක්‍රීඩකව කවුද කියන එක නැවත වරක් අපිට හිතා බැලිය යුතුයි. මොකද අපිට අවසනාවකට අපිට එන්න හිටපු ක්‍රීඩකව කීප දෙනෙක් ආවේ නැහැ. නැවත වරක් අපේ කණ්ඩායමේ සංයුතිය සහ ජාත්‍යන්තර ක්‍රීඩකව පිළිබඳ යම්කිසි පසුබිමක් බලලා යම්කිසි තීරණයකට එන්න ඕනි ඉස්සරහට. කණ්ඩායමේ කලමනාකරු සහ කණ්ඩායමේ නායකයත් එක්ක මම හිතන්නේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු කාරණාවක් තමයි ඒක. දැනට කණ්ඩායමේ නායකයෙක් පත් කළා තියෙනවද? තාම නෑ. තාම දික්වල තමයි නම් කළා තියෙන්නේ මේ icon play හැටියට. ඔබ හිටපු ක්‍රීඩකෙක් විදිහට කොහොමද මේ තරගාවලිය ගැන කියන්නේ? ඇත්තට ධනුෂ්ක ඉතාමත් සුබවාදී. අපි දැක්කා අවුරුදු 8කට පස්සේ මේ තරගාවලිය පවත්වනවා. අපි හැමදෙස්සම කතා වුණේ ලංකාවේ LPL එකක් පවත්වනොත් අපිට අපේ ක්‍රීඩකයෝවන්ගේ හැකියාවල් ඉක්මනට දියුණු වෙයි කියලා. අවුරුදු 8ක් අපේ ක්‍රීඩකයෝන්ට දුක අවසනාවට ලක් වුණා. අපිට තරගාවලිය පවත්ව ගන්න බැරුව. අපි දැක්කා පටන් ගත්ත පළවෙනි දෙවෙනි අධ්‍යයනයේදීම දැක්කා තරුණ ක්‍රීඩකයෝ කීප දෙනෙක් ලංකාව කණ්ඩායමකට නියෝජනය කරනවා. ඒකෙන් අපිට දැනගන්න ඕනේ මේ වගේ තරගාවලිය කොච්චර අපේ ක්‍රිකට් වලට දායකත්වය ලබා දෙනවද කියලා. අපේ ක්‍රිකට් පැවැත්ම සඳහා ක්‍රීඩකයන්ගේ පැවැත්ම සහ ක්‍රීඩකයන්ගේ ඒ මේ 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 දක්ෂකම් මේ වලට එන්න. ඉතින් ඒක එහෙම වුණාම මේ තරග ශ්‍රී ලංකා කණ්ඩායම විතරක් නෙමෙයි අපිට පෙර ඉස්සරහට තියෙන T20 ලීග්ස් වලට අපේ ක්‍රීඩකයෝ හුඟක් කට යොදා ගනී. අපි හැමදාම කියන දේ තමයි අපි අසල්වැසි රට ඉන්දියාව ක්‍රීඩා කරනකොට අපේ ලංකාවේ ක්‍රීඩකයන් නැතුනම අපි හැම කෙනාටම කනගාටුයි. ඉතින් මේ වගේ තරගාවලියක් දේශීය තරගාවලියක් පැවැත්වීම හරහා මේ ඉන්න ක්‍රීඩකයන්ට දැනුම හුවමාරු කිරීම වගේම ඒගොල්ලන් ලෝකේ ගිහිලා අනෙකුත් ලීග්ස් වල ගැහුවට පස්සේ අපේ රටට තියෙන කැමැත්ත ගෞරවය තවදුරටත් වැඩි වෙනවා. දැන් LPL තරගාවලිය ගැන කතා කරා. දැන් මේ දවස්වල ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්නේ එංගලන්තේ. කාඩිෆීදී තමයි පළවෙනි 2020 තරගයේ පැවැත්වෙන්නේ 23 වෙනිදා. ඔබ මොකක්ද හිතන්නේ මේ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ඔවුන්ට මොන වගේ දෙයක් කරන්න පුළුවන් වෙයිද එංගලන්තේට? ඔව් මං හිතන්නේ කණ්ඩායමේ සංයුතිය දිහා බැලුවම අපිට සුබවාදීව හිතන්න පුළුවන්. හොඳ ක්‍රීඩකයෝ තෝරලා තියෙනවා. විශේෂයෙන් අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් තරුණ ක්‍රීඩකයෝ මේ සංයුතිය වල ඉන්නවා. අපිට මේ ගහන මේ ක්‍රීඩා කරන කාලෙත් අපිට ඉතාමත් වටිනවා. මොකද හුඟක් ගෝලේ දෝලණය වෙන කාලයක් නෙමෙයි. ජූනි අන්තිම සහ ජූලයි පටන් ගන්නදී. ඉතින් අපි හැම කෙනාම බලාගෙන ඉන්නවා. මේ අපිට හැම කෙනාටම තියෙනවා මේ ජයග්‍රහණයේ පිපාසය. ඉතින්
අපි ආශිර්වාද කරන ගමන් අපි බලාගෙන ඉමු අපේ ක්‍රීඩක මේ ක්‍රීඩා කරන විදිය අපි හිතන අපේ ජයග්‍රහණ ලබා දෙයි කියලා. ධනුෂ්ක අපි අර ෆෝමැට් තුන ගැන අපි සැලකිලිමත් විය යුතුයි. එහෙම වුණාම ඒ තියෙන ඒ ෆෝමැට් තුනේ වාසිය කොහොමද අපේ බැට්ස්මන් ලගින් ලබා ගන්න කියන එක. එහෙම යම්කිසි උපක්‍රමශීලීව අපිට අපේ බෝලර්ස්ලා සහ බැට්ස්මන්ලා යොදා ගන්න පුළුවන් නම් අපේ වාසියට මේ ෆෝමැට් තුනේදී විශේෂයෙන් බැටින් වලට අමතරව අද අදලා අද ලෝකේ විකට්ස් මැද මේ 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 11 to 40 කීදී මේ විකට් ටේකින් ඔප්ෂන්ස් තියෙන්න ඕනේ අපිට. නැතු අපිට කන්ටේන් කරලා මැචස් දිනා ගන්න බෑ. ඉතින් එහෙම විදිහට එහෙනම් අපි හරියට ඒ පන්දු යවන්න යොදාගෙන පිටිකරුවන් යොදාගත්තොත් අපේ ක්‍රීඩකයෝ ඉතාමත් දක්ෂයි. අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒ වගේ මතක් කරලා දෙන්න ඕනේ මේ අද ක්‍රිකට් ආයතනයෙන් මේ දීලා තියෙන මේ ටෙක්නිකල් කමිටි එක මම හිතන්නේ හොඳ වැඩපිළිවෙලක් කරනවා ඒගොල්ලොත් ඉතාමත් දක්ෂ විදියට මේ ක්‍රීඩකයන්ව පරිපාලනය කරනවා. ඉතින් ඒකත් මම හිතනවා ඉස්සරහට අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා. දැන් ඔබ ක්‍රිකට් තාක්ෂණික කමිටුව ගැන කතා කළා. දැන් අපි දැක්ක පෞගේ කාලේ මේ ක්‍රිකට් තාක්ෂණික කමිටුවයි ක්‍රීඩකයෝයි පරිපාලනය අතර යම් යම් අර්බුද තියෙනවා කියලා වගේ වාර්තා වෙනවා. නෑ මං හිතන්නේ ඔය තාක්ෂණික කමිටුවේ සිළු දෙනාම ක්‍රිකට් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ. ඉතින් ඒගොල්ලන් අපි ක්‍රිකට් ක්‍රීඩකයන්ට අපි ඒගොල්ලන්ව පැත්තෙන් හිතලා ඒගොල්ලන් තියෙන අඩුපාඩුවත් වෙන කතා බහ කරමින් සාකච්ඡාවෙන් අපිට විසඳ ගන්න පුළුවන් උගත් දේවල් තියෙනවා. මොකද ඒගොල් මේ තාක්ෂණික කමිටුවේ ඉන්න ක්‍රීඩකයන් දිහා අපි දැන් ඉන්න ක්‍රීඩකයෝ ඉතාමත් ගෞරවයෙන් බලන කට්ටියක්. එහෙමනම් ඒ ගෞරවය හැමදාම තියෙනවා. ඉතින් එහෙමනම් අපි ඒගොල්ලොත් එක්ක මේ සාකච්ඡා මට්ටමින් අපිට කතා කරලා මේක විශාල ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ නැතුව කරගන්න පුළුවන් මේ දේවල් පිටාමත් සුළු දේවල් මට විශාල විශ්වාසයක් තියෙනවා තාක්ෂණික කමිටුව මේ කරගෙන යන වැඩපිළිවෙල ඉතාමත් හොඳින් කරගෙන යයි කියලා ඉස්සරහට. මොකද දැනටමත් මම හිතන්නේ ටොම් මෝඩිව ගෙනල්ලා තියෙනවා ඒ මේ දේවල් කරනකොට අපිට පළපුරුදු ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් එක්ක පළපුරුදු තියාගන්න පුළුවන්. ඔබ තාක්ෂණික කමිටුවේ පිරිසත් එක්ක සාකච්ඡාවක් කේම කරලා තියෙනවද මේ? නෑ ඇත්තටම නෑ. එහෙම සාකච්ඡාවක්ට මට අවස්ථාව ලැබුණේ නෑ. නමුත් අපිත් එක්ක මාත් එක්ක ක්‍රිකට් ගහපු අය තමයි තාක්ෂණික කමිටුවේ ඉන්නේ. මං දැන් දන්නවා ඒගොල්ලෝ හිතන විදිහ. හැබැයි සමහර වෙලාවට මේ ක්‍රීඩාව පස්සට ගියේ කොතෙන්ද කියන එක අපි කල්පනා කරන්න ඕනේ. ඒ කියන්නේ හරියට ඇනලිසිස් එකක් කරන්න ඕනේ. වෙලා තියෙන්නේ සමහර වෙලාවට අපි හිතනවා අපි විශ්වාස කරනවා 2016 මේ වගේම අවස්ථාවක් ආවා අපිට. අපිට ඇවිල්ලා මම හිතන්නේ ෆොරිනර්ස්ලා එක 10 12ක් ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකට ආ මාත් දැට්ට ගියේ ඒ කාලේ. හැබැයි ඒ කාලේ කම්මලක් වගේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබුණේ. අන්ඩර් 15 2 day matches ගැහුවා. අන්ඩර් 17, අන්ඩර් 19. එතකොට අපේ ඊට අමතරව අපේ ස්පින් බෝලින් අකඩමි එකක් තිබ්බා. ෆාස්ට් බෝලින් අකඩමි එකක් තිබ්බා. එතකොට බැටින් වෙනම 1-1 අපේ ඒ කියන්නේ හැමතිස්සෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එක කම්මලක් වගේ. ඒ කියන්නේ ඔබ කියන්නේ එතනද අපේ කඩාවැටීමේ මුල් ආරම්භය කියලා? ඔව් ඇත්තටම අපි අද අපේ රටට මං හිතන්නේ පිටින් කියන්නේ මේ ෆොරිනර්ස්ලා ගේන එක ගැනනේ මම කියන්නේ. හැබැයි ගේන කට්ටිය දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ වෙන්න ඕනේ ඇවිල්ලා මේ රටට යම්කිසි දායකත්වයක් ගන්න වැටුපට යම්කිසි දායකත්ව ලබා දෙන්න පුළුවන් පිරිසක් වෙන්න ඕනේ. ඒගොල්ලෝ ඇවිල්ලා ඒ අය පටන් ඒ තිබ්බ සීලුම අපේ ඒ හයි පර්ෆෝමන්ස් එකේ තිබ්බ ඒ ට්‍රේනින් ඔක්කොම නවත්තුවා. අපිට තිබ්බ රෙඩ් බෝල් වයිට් බෝල් විතර අර අන්ඩර් 15 එකේ ඉඳලා මේ ආපු ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම ඒක නවත්තුවා. නවත්වුවට පස්සේ දැන් අද ඔබලා අපෙන් අහනවා කෝ මේ දෙවනි පෙළක් කෝ මෙන්න මේ පන්දු යන්නන්ට කෝ ඔගොල්ලෝ හදලා තියෙනවද ඕ ස්පිනර් කෙනෙක් කෝ ලෙග් ස්පිනර් කෙනෙක් හදලා තියෙනවද කියලා ඔගොල්ලෝ අහන ප්‍රශ්නේ සාධාරණයි. එතකොට අපි දෙන්න උත්තරේ කොහොමද මේවා මේ ටූන් මේක නවත්වුවට පස්සේ අපිට කියන්න පුළුවන් ඇයි මේ දේවල් නවත්වුවට පස්සේ අපිට උත්තර දෙන්න බෑ කොහොමද මේ දේවල් කරන්න කියලා. ඔව් ඉතින් මේ දේවල් මම සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ
පොරණ කෙනෙක් ලංකාවට එනවා නම් අය ඒගොල්ල එයා අපෙන් අහන්න නෙමෙයිනේ. එන් එයා එයා අපෙන් අහගෙන අපටත් වැඩි විශාල වැටුපක් කරගෙන තමයි ඉන්නේ. හැබැයි අපි බලාපොරොත්තු වෙන එයාගේ යම් කිසි දෙයක් අපි උකහා ගන්න. එහෙම කෙනෙක්ගේ. ඉතින් එහිඳ විශේෂයෙන් මේ වගේ කට්ටිය ලංකාවට ඔබ කියන ඔබලට උපදෙස් දෙන්න උනාද මේ ආපු විදේශිකයන්? අපිට අපි අපි ප්‍රේසත්ය කතා කරනකොට ඒගොල්ලෝ අපිට කියනවා ඒක ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්ද කියලා මේ කියන එක. ඉතින් නමුත් විශාල වැටුපකට එන්නේ. ඉතින් මම කියන්නේ අපේ රටේ දක්ෂ පුහුණුකරුවෝ ඉන්නවා. ඒ පුහුණුකරුවන්ට ඒ ඒ ඒ පොසිෂන් එක නැත්තම් පිට රටින් ගෙනවට කමන්නේ නැහැ. අපි වර්ල්ඩ් කප් දිනලා තියෙනවා. ෆයිනල්ස් ඇවිල්ලා තියෙනවා. අපි විශාල ක්‍රිකට් ඉතිහාසයක් දැන් තියෙනවා. එතකොට මේ සඳහා අවශ්‍ය වූ පොසිෂන් එකට පිටරටින් ගේන්නවන්ට ඇර මේ නැත්තම් අපරාධය අපේ මුදල්. මොකද අපි දැක්කා විශාල මුදලක් මුදලක් අරන් ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරගෙන මේ රටින් යනවා. හැබැයි අපි කරපු දෙයක්වත් නැහැ. ඉතින් අර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඕනම ආයතනයක් කඩා ඕනම ආයතනයක් ක්‍රීඩා කඩන් වැටෙනකොට ඕනම දෙයක් කරන්නේ ඒගොල්ලෝ හිතනවා අපිට මෙහෙන් මේ පළාතෙන් මේ මේ අය ගෙනාවොත් මේක අපිට පුළුවන් මේ ගොඩ දාගන්න කියලා. හැබැයි මේ ඇත්තටම ඇනලිසිස් එකක් කරන්න ඕනේ කොහෙද අපි මේ වස්තු බීජය කොහෙද මේ ක්‍රීඩා කඩවැටනේ කොතනද කියන එක. එහෙම වුණාම අපට පස්සේ උත්තරේ තියෙනවා. ප්‍රශ්නේ හදාගත්තෙත් අපිමයි උත්තරේ තියෙනෙත් අපි ගාවමයි. ඉතින් මේකට මේ අපි වග වාඩි වෙලා කතා කරලා මේක මේක ඉතර ලොකු දෙයක් නෙමෙයි. තත්ත්වේ ලොකු නැති වුණාට ප්‍රතිඵල ලොකුයි නේද ඒකෙන් ලැබෙන. ඔව් ඇත්තටම ඒක 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 කාලයක් තිස්සේ බලන් ගියාම දැන් දැන් අපි ඇනලිසිස් එකක් කරොත් හරියට සංගක්කාර හිටවෙන 2016 දී 2016 දා ක්‍රිකට් එක හොඳයි. ඒකෙන් ඊට පස්සෙත් අපි ටෙස්ට් මැච් තුනක් දෙනවා 3-0 ඕස්ට්‍රේලියාවත් එක්ක. අපි අවුරුදු 8 කට පස්සේ පාකිස්තාන් එක්ක ටෙස්ට් සීරීස් එකක් දිනනවා මේ ඩුබායි වලට ගිහින්. ඒකට අපි ගත්ත යම් යම් පරිපාලන තීන්දුව හින්ද තමයි ප්ලේසර් නෙමෙයි අගල දෙක් කරන්න ඕනේ. පරිපාලනය කරපු අයට. ගත්ත පරිපාලන නෙමෙයි තීන්දුව හින්ද තමයි අද ක්‍රිකට් මේ තත්ත්වෙ තියෙන්නේ. ඒක තමයි මම කියන්නේ නිතරම තීන්දුව తీරන ගන්නකොට හරි කෙනාව හරි කෙනාව මේක යොදවන්න ඕනේ. ඔබට ප්‍රශ්නයක් වෙයිද ඔය කතා කියලා? නෑ නෑ ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් දා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්න නිලධාරියෙක් මේක මේ ගැන අවබෝධයෙන් ඉන්නේ. මං කියන්නේ අපේ අපේ ක්‍රීඩකයෝ හිටපු ක්‍රීඩකයෝ දක්ෂයි. ඒකට දැනුමක් තියෙනවා. ඒ දැනුම නිසියාකාරව පාවිච්චි කරන්න පුළුවන් හොඳයි. අද අද ටොම් මූඩි ඇවිල්ලා මං හිතන්නේ ඒගොල්ලොත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා ඒකම ක්වොලිෆිකේෂන් චෙක් කරලා ඒ ඔක්කොම ලෙවල් 3 කෝචස්ලා ලෙවල් 3 කරපයි ඉන්නේ. ඉතින් ඒගොල්ලන් නිසිතැන් වලට මං හිතන්නේ අද යොමු කරනවා. ඉතින් වගකීම් බාර දීලා තියෙනවා. ඉතින් එහෙම තමයි වගකීමක් බාර දීලා වගකීම කොහොමද කරන්න කියලා ඔයා ඔයා චෙක් කරන එක හරි වටිනවනේ. අනාගතයේ සුබයිද ඔබ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල? මම දනුෂ්ක අපි සියලු දේ අපිට ලබා දෙනවා. අපි හැම දෙයක්ම අපිට තියෙනවා. නමුත් අපි ගෙන ගන්න ඕන දේ තමයි අර කිව්වාගේ අපේ ප්ලේයර් ඩෙවලොප්මන්ට් එක. අපේ ස්කිල් එක තියෙනවා. එක්සිකියුෂන් එක කරන්න පුළුවන්, ප්‍රැක්ටිස් කරන්න. හැබැයි අපි මර්මන් කිව්වාගේ අපේ අපේ ප්ලේයර් ඩෙවලොප්මන්ට් එක තියෙන්නේ පස්සේ. ඒ කියන්නේ උදාහරණයකට දැන් අපි ඉංගලන්තෙට ගිහිල්ලා ක්‍රිකට් ගහනවනම්, ඔස්ට්‍රේලියාවට ගහනවනම්, සවුත් අප්‍රිකා වල ගහනකොට, ඉන්දියාව කැපෙන විකට් එක ගහනකොට, ලංකාව අපි ගාල්ලේ ගහනකොට, ඒ දෙන චැලෙන්ජර්ස්, ඒ හම්බෙන චැලෙන්ජ් ඒ චැලෙන්ජර්ස් වලට ෆේස් කරන්න අපි ගාව නොලෙජ් එක තියෙනවා. ස්කී බැට් net එකට ගිහිල්ලා net එක කැඩෙන්න බෝලෙට බෝ ගැහුවට ඒ නොලෙජ් එක නැත්තම් අපිට ඒ වගේ චැලෙන්ජ් එක කවුරු හරි දැම්මට පස්සේ බේරග අපිට චැලෙන්ජ් එක ෆේස් කරන්න බැටුනම මැච් එක පරදිනවා. කැපෙන විකට් එක ගහනවා නම් අපි එළිය ප්‍රැක්ටිස් කරලා යනවනේ කැපෙන විකට් එක. අපි ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා බෝලේ බවුන්ස් එක නම් අපි කොහොමද ගහන්නේ කියලා අපි නොලෙජ් එක තියෙනවා. සවුත් අප්‍රිකා වල ගහලා නොලෙජ් එක තියෙනවනේ. ඉංග්‍රන්ත සීම් වෙනකොට කොහොමද ගහන්නේ කියලා නොලෙජ් එක තියෙනවනේ. මේක මේ 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 ඩෙවලොප්මන්ට් එකයි මම මේ කියන්නේ. බෝල්නොත් සේම් තික්. අලුත් බෝලේ කොහමද බෝල් කරන්නේ, බෝලේ කැපෙනකොට විකට් එක ෆීල් එක හැදෙන්නේ කොහමද කියන එක තමයි අපේ පැත් ටිකක් පල්ලෙහන් තියෙන්නේ.
දැන් පෞගේ කාලේ කතා වුණා මේ වයස අවුරුදු 30 ඉඳලා ක්‍රීඩකයන්ට ඕන තෝරා ගැනීමේදී යම් යම් මැලිකම් දක්වනවා කියලා ශ්‍රී ලංකා තේරීම් ක්‍රිකට් තේරීම් කමිටුව. ඒ හරහා අපි යවනවා මේ යෝන් කණ්ඩායමක් බංග්ලාදේශයට. බංග්ලාදේශයේදී අපි පරාජයටපත් වෙනවා. හිටපු ක්‍රිකට් ක්‍රීඩකෙක් ඔබ. ඔබ කොහොමද ඒක දකින්නේ? ඔව් ඇත්තටම මේ සමහර වෙලාවට අලුතෙන් ආපු තේරීම් කමිටුවට යම් යම් අදහස් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර අය කිව්වා අපිට ලබා ගන්න තිබ්බ පොයින්ට්ස් වර්ල්ඩ් කප් එකේ ක්වොලිෆයි වෙන්න තිබ්බ පොයින්ට්ස් අපිට මිස් වුණා කියලා. සමහර වෙලාවට මේ සිලෙක්ටර්ස්ලා පැත්තෙන් කල්පනා කරන්න පුළුවන්. මේ මේක තමයි හොඳම අවස්ථාව වර්ල්ඩ් කප් එකට ඉස්සෙල්ලා ක්‍රීඩකයන්ව අඳුනා ගන්න. මේගොල්ලෝ මොන වගේ ක්‍රීඩකයෝද කියලා අඳුනා ගන්න අපි මේ තරුණ ක්‍රීඩකෝ අවස්ථාව දුන්නා කියලා. මේ වගේ පෙරත් අවස්ථාවල් දීලා අඳුනගෙන තියෙනවා. උදාහරණයක් ඇට 99 99 මමයි අරවින්දවයි රොෂාන් මහනාමයි අර්ජුනයි අපි ඩ්‍රොප් කරා. හැබැයි ඒගොල්ලෝ ඩ්‍රොප් කරේ 2003 වර්ල්ඩ් කප් එකට තරුණ ක්‍රීඩකයෝ බලනවා කියලා. හැබැයි අරවින්ද දිසුල්ලයි මමයි 2003 වර්ල්ඩ් කප් එකෙත් ගියා. ඉතින් මේකේ මික්ස් එකක් ඕනේ. එක්ස්පීරියන්ස් එක යූත් එක අතර මික්ස් එකක් ඕනේ. සමහර වෙලාවට ඒගොල්ලෝ බලන්න හිතනවා ඇති කොහොමද මේ මික්ස් එක හදාගන්නේ? කවුද මේ කියන්නේ එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා? කවුද මේ කියන්නේ යූත් කියන එක? ඒකට ඒකට අවස්ථාවක් නොදී ඒගොල්ලන්ට තීන්දුවලට එන්න බෑ ධනුෂ්ක. ඉතින් අපිට බලන්න පුළුවන් තව තරග තව ඉස්සරහ තරගාවලි තියෙද්දී ඒගොල්ලෝ කොහොමද මේ මික්ස් එක හදන්නේ කියලා. ඉතින් අපි කලබල වෙ යුතු නැහැ. වර්ල්ඩ් කප් එකට ඉස්සරහ තවත් තරගාවලි කීපයක් තියෙනවා. ඒ තරගාවලියට යනකොට සමහර ලාට අර කීපු අපිට ක්වොලිෆයි ගහන්න වෙයි මම හිතන්නේ නැහැ. මං හිතන්නේ ඉස්සරහට යනකොට එහෙම අදහසක් මේ මා තුළ නැහැ. ඉන්න ක්‍රීඩකයෝ හරියට පාවිච්චි කරොත් අපිට සෑහෙන දුරක් මේ ක්‍රීඩකයොත් එක යන්න පුළුවන්. අර කිව්වා වගේ අවුරුදු 30න් පස්සේ අවුරුදු 30ක් යනකම් 30න් පස්සේ වෙන යනකොට ක්‍රීඩකු ඉතාමත් මෝර් ලයින් එක්ස්පීරියන්ස්. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක කියන එක හරි වටිනවා ICC ටූර්නමන්ට් එකේදී. ඉතින් ඒගොල්ලන්ව කොහොමද මේ සංයුතිය තුල කී දෙනෙක් එක්ස්පීරියන්ස් ප්ලේස්ලා ගහනවද, යූත් එකේ කී දෙනෙක් ගහනවද කියන එක ඒක නම් තීරණය කරන්න ඕනේ සිලෙක්ෂන් කමිටි. අපි හරිම වාසනාවන්තයි මේ රටට කොහෙන් හරි තැනකින් ක්‍රීඩකයෝ මතුවෙනවා. ඒක නවත්තන්න බෑ. තවරු 100ක් ගියත් ඒක වෙනවා. එහෙමනම් මේ ක්‍රීඩකයෝ පෙළගස්සන්නේ කොහොමද, එකතු කරගන්නේ කොහොමද, හරි ක්‍රමවේදයක් හදාගන්නේ කොහොමද කියන තුල අපි ඉන්නේ. ඉතින් දැන් මේ වෙනකොට අපේ ක්ලබ් සිස්ටම් එක ගොඩනගා ගන්න ඒ සහ අනිකුත් කෝචින් ගොඩනගා ගන්න තමයි මේ ටෙක්නිකල් කමිටි සහ ටොම් මූඩ් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒක අපි සුබවාදීව මේ වෙලාව බලමු මොකද කරන්න කියලා. ඉතින් මාතුලත් විශාල බලාපොරොත්තුවක් තියෙනවා මේ ක්‍රීඩාව ගොඩනගාගෙන ගිහිලා අපි මැරෙන්න ඉස්සෙල්ලා වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා විශාල බලාපොරොත්තුවක් මාතුලත් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු මන් දැක්ක ඔබගේ බිරිඳ යම් ප්‍රකාශයක් කළා තිබුණා මේ කාන්තා ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට දිනන්න පුළුවන් කියලා. ඔබට වගේ අභියෝගය දීලා තිබුණේ නෑ. මටත් මේ කණ්ඩායමේ අද ඔය මේ වීඩියෝ එහෙම අප්ලෝඩ් කරාම මට හිතෙනවා මම ළඟදී බැලුවා ඉන්දියාව සහ ඉංගලන්තෙත් එක්ක දෙන ටෙස්ට් තරගාවලිය. මම බලනකොට මම හිතනවා අපේ ක්‍රීඩක හුඟක් පස්සෙන් නිමි ඉන්නේ. සමහර වෙලාවට ඉන්දියාව අභිභව යන ක්‍රීඩකෝ අපි තුල ඉන්නවා. සමිත වගේ ක්‍රීඩකෝ. ඉතින් මේ අය කොහොමද අපි හරියට අරගෙන ඒගොල්ලන් කූණියම් කටයුතු කරලා ඒගොල්ලන්ගේ කොන්ෆිඩෙන්ස් එක ලබා දීලා අපේ උපරිම ප්‍රයෝජනය ගන්නේ කොහොමද කියන අභියෝගය අපි ඉන්නේ. ඉතින් අපිට එකට වැඩ කරගත්තොත් සීළු දෙනාම එක තලයකට આવොත් මේ අභියෝග ජය ගන්න අමාරු වෙන එකක් නැහැ. ඉතාමත්ම කාර්යබහුල මොහොතක අපත් සමග එකතු වීම පිළිබඳව 1990 ලෝක කුසලාන ක්‍රිකට් ලෝක ශූර කණ්ඩායමේ සමාජිකයෙක් ඒ වගේම තමයි වර්තමානයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු LPL තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහනට සහභාගී වීම ගැන. වැඩසටහන ගැනත් යමක් කියන්න පුළුවන්ද ඔබ? බොහොම ස්තුති දනුෂ්ක මට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන්. වැඩසටහන මම හුඟක් වැඩසටහන් වගේ වැඩසටහන නරඹනවා. මං දන්නවා ඔයා ක්‍රීඩාවට ඉතාමත් ආදරය කරන කෙනෙක් හැටියට ක්‍රීඩාවේ සුභ සිද්ධි සඳහා වැඩ කරන කෙනෙක්. ඉතින් මෙන් වැඩසටහන් වල හැම කෙනාට අපට පේන දෙයක් තමයි ඉතාම නියුට්‍රල්
විදිහට ඔයා ඒ වැඩසටහන මෙහෙවෙනවා ඉදිරියටත් මම හිතන්නේ එයාට ඔයාට මේ වගේ වැඩසටහන් කරන්න මේ ක්‍රීඩක මේ ක්‍රීඩා ගොන්න ගන්න ඕනේ අවස්ථා ඒ ඒ තියෙන ඒ ඒ පැතිකඩවල් මේ කතා කරන්න අවස්ථාව ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි ඔබටත් බොහොම ස්තුතිවන්ත වෙනවා අශාන්තිලකරත් මහතා ඉතින් කාර්යබහුල මොහොතක අපත් එක්ක එකතු වුණාට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා ඔබ බලාපොරොත්තු වෙන සියලු කාරණා ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අප ප්‍රාර්ථනා කරනවා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට ජයග්‍රහයි තලයට ගෙනෙන්නට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙමනම් ඉතින් අපි අදට සමුගෙන යන්නයි සූදානම් වන්නේ යලිත් දවසක මෙවැනිම වූ වැදගත් වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තු ඇතිව We'll be right back.